දවස ගැන ඔබතුම අහන්න. මෙච්චර දේවල් ඔබතුම මේ ලංකාව වෙනුවෙන් කරා. මෙච්චර දේවල් හෙව්වා. මෙච්චර දේවල් දායාද කරා. සමහර තැන්වල ඔබතුම බැනුම් ඇහුවා. අද ඔබතුමා සතුටින් දින්නේ අද ඔබතුමාට දැනෙන දේ මොකද්ද? ඔබතුමාට මොන වගේ දෙයක්ද මේ හිතේ තියෙන්නේ? මම සියලුම දේ අත්හැරලා ඉන්න නිසා මම හරි සතුටින් ඉන්නවා. නමුත් ලංකාවේ ජනතාව පිළිබඳව, සමස්ත ජනතාව පිළිබඳව මට තියෙන කලකිරීම. පෙන්වනවා කියලා වෙන වෙන දේවල් පෙන්වන්නේ නැහැ මම. දැන් පෙන්වනවා කියන්නේ ඒක කෙලිම පෙන්වනවා. මට කාවත් රවට්ටන්න උවමනාවක් නැහැ. මිනිස්සු රවට්ටන්නවත් වන්දන්නවත් උවමනාවක් නැහැ. මෙන්න මේක මෙතන තියෙනවා. මේ රාමරත්නමගේ අම්මගේ සෙල්ලිපිය මේක. මෙන්න මෙතන තියෙනවා. මෙන්න රාමරත්නමගේ ගුවන් යානාව මෙතන තියෙනවා. මේ ඒ ගුවන් යානා හදපු නිර්මාණ ශිල්පියා මේ ඉන්නේ කියලා ඒවා ඒ ලිඛිත ලේඛන සහිතව අද රවුණු 7700ක් වගේ පැරණි යුගයේදී ලියපු අක්ෂරත් එක්කම පෙන්නන තියෙනවා. ඊටත් එහා දනුෂ්ක කියන්න ඕනේ සුරාසුර යුද්ධයක් ගැන කතා වෙනකොට සුරරත්නමගේ පුතෙක් ඉන්නවා ගුවන් යානා රියදුරේ. එයා කරපු සෙල්ලිපියක් ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ කොටමුදුනක රජමහා විහාරයේ තියෙනවා. මේ සියලුම සෙල්ලිපි මහාචාර්ය සෙනරත්න ප්‍රමුඛ සුද්ධ කණ්ඩායම විකෘති කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන් මේ ඉතිහාසයේ කතා කරන්න ගිහිල්ලා මම මට ගෞරව නාමයක් හම්බෙලා තියෙනවා පිස්සා කියලා. තව අග්‍රත් කැලලා තියෙනවා පිස්සු හොයන්න දාලා. එතකොට ඊළඟට මේ වෙනුවෙන් මම මේ වැලිකඩ හිල ගෙදර මැගසින් බන්ධනාගාරය සහ අංගන රෝහලේ හිටියා. මේ හරහම සිද්ධ වෙච්ච සිදුවීමක් කරා කෑගල හිල ගෙදර හිටියා. ඒක විශේෂම කියනවා මේ වෙනුවෙන් දවස් 14 වද දෙකක් මැගසින් බන්ධනාගාරයේ කෑගල බන්ධනාගාරයේ හිටියා. දවස් 14ක් කියලා කියන මේ ඉතිහාසය කතා කරලා. ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියන ඔබතුමාට. ධනුෂ් ලොක්ස් හරහා බොහෝ දෙනෙක් ජයරත්න පතිආරච්චි සමග වීඩියෝ එකක් ගේන්න කියලා ඉල්ලා සිටියා. නමුත් ඊට කලින් මට කියන්න තියෙන කතාවක් මෞබිම පුවත්පතේ මීට සැහෙන කාලයකට කලින් පළවුණු ලිපියක් මට යම්කිසි පුද්ගලෙක් මාර්ගයෙන් මගේ අතට ලැබුණා. ඒ ලිපිය මම මුලින්ම කියවන්න මේ වීඩියෝ ආරම්භ කරන්න කලින් මම මේ ලිපිය කියවන්න. මේ ලිපිය මෞබිමට ලියන්නේ KK සමන් කුමාර මාධ්‍යවේදියා. ඔහු ලියලා තියෙන විදිහට මම මේ ලිපියේ මුල ටික කියවන්නම්. විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශයෙන්ද ශාස්ත්‍රාලීය අධ්‍යාපනයෙන්ද පිටපැන ලාංකීය ඉතිහාසයේ ගවේෂණය කරන්නට වෙරදරන ඉතිහාසඥයෙක්, පුරාවිද්‍යා ගවේෂකයෙක්, ශිලා ලේඛන කියවීමේ අද අප අතර සිටින ප්‍රමුඛතමයා ඔහුයි. ඔහු පරණ විතාන විසින් ගොඩනැගූ ක්‍රමවේදය උඩු යටිකුරු කරනවා වගේම අපේ ඉතිහාසය විසංයෝජනය කරනවා, අපේ බෞද්ධ සම්ප්‍රදාය කණපිට හරවනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, පුරාවිද්‍යා විශාරදයන්, බෞද්ධ හිමිවරුන් වගේම පුවත්පත් සංස්කාරකවරුන්, ග්‍රන්ථ ප්‍රකාශකයන් ඔහුගේ ප්‍රවාදයන් සමාජගත වීම කෙරෙහි භීතියක් දක්වනවා. දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණා රජුගේ සෙල්ලිපි කෘතිය ප්‍රකාශයට පත් කරන්නට උකසට තැබූ නිවස අප ඔහු හා සාකච්ඡා කරන විට සින්නවන්නට ආසන්නව තිබුණා. ඔහුගේ අභීත නිර්දය නිදහස් නිසා ඔහු පිස්සෙකු හැටියට ඇතමුන් කල්පනා කරනවා වගේම ඔහුට එම ලේඛනය අලවා ඔහුගේ මතයන් යටපත් කිරීමට සමහරු උත්සාහ දරනවා. ඕනෑම ආචාර්ය මහාචාර්යවරයෙකු, පුරාවිද්‍යා චක්‍රවර්ති කෙනෙකු සමග පුවත්පත් ගුවන්විදුලි හෝ රූපවාහිනී මාධ්‍යයෙන් තම මතවාදය වෙනුවෙන් විවාද කිරීමට තමා සූදානම් බවට ඔහු අභියෝග කරනවා. මේ 2006 වර්ෂයේදී ජයරත්න පතිආරච්චි මහතා වෙනුවෙන් KK සමන් කුමාරයන් විසින් මෞබිම පුවත්පතට ලිව්ව ලිපියක්. මේක මට මීට කාලයකට කලින් ලැබෙන්නේ. මේ ලිපිය ලැබුණාට පස්සේ මට හිතනවා අනිවාර්යෙන් මෙතුමාත් සමග කතා කරන්නට ඕනි. මම දැක්කා මගේ ධනුෂ් ලොග් YouTube channel එක හරහා ගොඩක් අය comments කරලා තිබ්බා ජයරත්න පතිආරච්චි මහතා සමග වැඩසටහනක් කරන්න කියා. ඉතින් මම ඒ හින්දා අද ආවා මෙතුම මුණ ගැහෙන්නට. මම නැවත වතාවක් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබතුමා. ඉතිහාසය ගැන උනන්දු වෙන ඔබට, ඉතිහාසයේ ගවේෂණය කරන ඔබට මේ ලක් පොළවේ වැළලුණු, අදටත් වළලන්න උත්සාහ කරන, අදටත් මකන්න උත්සාහ කරන ඉතිහාසයේ ගොඩ දැම්ම පුද්ගලෙක් සිටිනවා නම් මම ඔහු ආසන්නයේ මේ වෙද්දී සිටින්නේ. මම හිතුවොත් මේ ඉතිහාසය කියන නිධානය තිබෙන්නේ ඔහු ළඟ කිව්වොත් මට එතනින් එහාට තවත් කියන්නට වචන නැහැ. මේ ලිපිය පළවෙන්නේ 2006 වර්ෂයේ මං හිතන්නේ. හරි. දැන් අද මම මේ ඇවිල්ලා තියෙන වෙද්දිත් මේකෙම සඳහනක් තියෙනවා සින්න වන්නට ආසන්නයි තමන්ගේ ගෙදර කියන එක.
මේ වෙද්දි ඒ දේවල් සිද්ධ වෙලා ඔබතුමා මේ කුලියට නිවසක සිටින්නේ. මම එන්න කලින් අහද්දි එහෙමයි ප්‍රකාශ කරේ. එතකොට මට තියෙන පළවෙනිම ප්‍රශ්නේ මේ රටේ ඉතිහාසයේ උනන්දු වෙන ඉතිහාසය ගැන කතා කරන අපි මහා රාවණයන් ගැන හෝ වේවා කිසියම් ඉතිහාසයක් ගැන වීඩියෝ එකක් දැම්මම කමෙන්ට් කරන මේ පිරිසගෙන් මට අහන්න තියෙන පළවෙනිම ප්‍රශ්නේ මේ ඉතිහාසය හෙව්ව මේ යටගිය ඉතිහාසය ගොඩගන්න උත්සාහ කරපු අපේ යුග පුරුෂයන්ට මේ වගේ පුරාවිද්‍යාව තමන්ගේ තියෙන ගෙවල් සින්න කරගෙන තමන්ගේ තියෙන ගෙවල් තමන්ගේ තියෙන ධනය උගසට තියාගෙන මේ යට ගැහුණු ඉතිහාසය ගොඩගන්න උත්සාහ කරපු මේ වගේ විද්වතුන්ට දීලා තියෙන තැනද මේක, ලැබිලා තියෙන තැනද මේක, හිමි වෙලා තියෙන තැනද මේක. ඇත්තටම මගේ ඇස් වලටත් කඳුළු ආවා මෙතනට ආවම මෙතුමත් එක්ක මම මුලින්ම කතා කරාම. මෙහෙම රටකටද මෙච්චර දේවල් කරන්න කියලා මටත් හිතුණා. ඇත්තම කියන්නේ ඔය අපේ මහත්තයෝ මටත් හිතුණා මෙහෙම රටකටද ඔබ අපෙන් වීඩියෝ ඉල්ලනවා, මහ රාවණයන් ගැන හෝ වේවා මේ ඉතිහාසය ගැන ඔබ වීඩියෝ ඉල්ලන, ඔබ උනන්දු වෙනවා මේ ඉතිහාසය ගැන. අපිත් ගිහිල්ලා වීඩියෝ කරනවා. නමුත් අපිට වැඩිය අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතනවා, අපි ඉතිහාසය ගැන මොනවද අපි හොයලා තියෙන්නේ කියලා හිතනවා. මේ නිධානය දැක්කම මෙතන නිකමට මට පෙන්වන්න පුළුවන් මෙතන තියෙනවා රාවණගේ මහා රාවණයන්ගේ සෙල්ලිපි තියෙනවා, මෙතුමාගේ පළවිච්චව මේ පොත්පත් තියෙනවා, දකුණු බුදු සිරිපතුල පිහිටි මක්කම සහ රාවණා රජුගේ සෙල්ලිපි මේ පොත්පත්, සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රම කියලා මේ සම්බන්ධව පොත්පත් ලියවිලා තියෙනවා. මේ පොත් එකක් දෙකක් පමණයි, 56 ලියවේ පොත් 56ක් තියෙනවා. ඉතින් ඒත් එක්කම ලැප්ටොප් වල හાર્ඩ් වල දත්ත ගබඩාවක් තිබෙනවා. මේ සියලු දේවල් කරන්න මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. මේ සියලු දේවල් පටන් ගන්නේ කොතනින්ද? මේ දේවල් වල කතාව පටන් ගන්නේ කොතනින්ද? මේ සියලු දේවල් වලට ඔබතුමා මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවද? ඊට කලින් මම ඔබතුමාගෙන් අදහන්න කැමතියි. ඔබතුමා සතුටින් දින්නේ. අද දවස ගැන මම ඔබතුමාගෙන් අහන්න. මෙච්චර දේවල් ඔබතුමා මේ ලංකාව වෙනුවෙන් කරා. මෙච්චර දේවල් හෙව්වා. මෙච්චර දේවල් දායාද කරා. සමහර තැන්වල ඔබතුමා බැනුම් ඇහුවා. අද ඔබතුමා සතුටින් දින්නේ? අද ඔබතුමාට දැනෙන දේ මොකද්ද? ඔබතුමාට මොන වගේ දෙයක්ද මේ හිතේ තියෙන්නේ? මම සියලුම දේ අත්හැරලා ඉන්න නිසා මම හරි සතුටින් ඉන්නවා. නමුත් ලංකාවේ ජනතාව පිළිබඳව, සමස්ත ජනතාව පිළිබඳව මට තියෙන කලකිරීමක්. මම සතුටින් ඉන්නවා. නමුත් මේ ලංකාවේ ජනතාව පිළිබඳව රාවණ රජතුමා ගැන කතා බහ කරන, ඒව හොයන බලන, බුදුහාමුදුරන් කතන්දර හොයන බලන ඒ ජනතාව පිළිබඳව මහා කලකිරීමකින් ඉන්නේ. මොකද මම ලිව්ව පොත්පත මම දුක් මහන්සියෙන් 80 ඉඳලා හොයලා වනාන්තර වෙලා තනියම කරලා මගේ නෝනාගේ උදව්වෙන් පොත්පත් මුද්‍රණය කරලා දීපුවා. විවිධ ආකාරයෙන් මගෙන් අරගෙන ගිහිල්ලා මම කැමැත්තෙන් දීලා පොත්පත් දීපු කතුවර දැන් 100 ගාණක් ඉන්නවා. ඒ කිසි කෙනෙකුට මගේ නම මතක නැහැ. ඒ නිසා මේ ලංකාවේ ජනතාව සහ දැන් මං ගැන හුඟක් අය දන්නෙත් නැහැ. සමහර අය දැන් අර දෙවෙනි තුන්වෙනි පොත් බලලා ද්විතීය තෘතීය මුද්‍රණ දැකලා මුල් යුගයේ හිටපු පදවැචිකානේ කොටියද කවුද කියලා දන්නේ නැහැ. එතකොට ඊළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මට පදවැචි කියන්නේ කවුද කියලා පිස්සෙක් කියලා මේ පොත එලි කරපු වෙලාවේ මට දෝෂාරෝපණ ආවා. ඒකම මගේ රූපවාහිනිය වල සාමාන්‍ය කළ සජීවී කරපු ඒවා. ඒකම මම සතුටින් ඉන්නවා. නමුත් සමස්ත ක්‍රියාදාමයන් තුළ මම ඉන්නේ මිනිසුන් තුළ කලකිරීමකින්. විශේෂයෙන්ම මහා එපාම කරපු කලකිරීම ඇති වුණේ දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ 20 වෙනිදා බලාපොරොත්තු නැති විදිහට පොලිසියෙන් ඇල් මාව අත්තරුට අරගෙන ගිහලා චෝදනාවක් දාලා පුතුවැර පොලිසියෙන් මම කෑගල් හිලගෙද රුමාන දෙකක් දවස් 14 රිමන් වෙලා ඉඳලා ආවා. එනකොට මම අසනීප වෙලාවේ ඒ ඇවිල්ලා අසනීප වුණා. එතන ඉඳලා මගේ නෝනා අසනීප වුණා. අපි දෙන්නට ඇවිදින්නවත් බැරුව රුමාන තුනක් විතර දුක් වින්දා. මේ වෙලාවේ මට තේ එකක් හදලා දෙන්නමත්, කෑම එකක් වේලා දෙන්නවා කෙනෙක් හිටියේ නැහැ උදව්වට. ළමයි දෙන්නේ, පිළිමි ළමයි දෙන්නේ හිටියා අපිට උදව්වට. නමුත් ඒක වලට රියන්න බෑ. ඉතින් ඒ නිසා අපි කොහොම හරි කඩින් ගෙනල්ලා කරා. අද යන්තම් මේ නැගිටින්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතු කාරණා නිසා පුජ්‍යලිකව මම සියලු දේ අතෑල්ලා රාග දේශ මොහ කියන කෙලෙස 1512 මම අතෑල්ලා ඉන්නේ. මගේ කිසිම කෙනෙක් එක්ක බැඳීමක් නැහැ. කිසිම දෙයකට මම ආස නැහැ. කිසිම ගියක් දොරවල් නැහැ. මගේ සියලුම දේවල් රාවණත්තුමාගේ නාමය වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කළා. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කළා. තමයි මම මේ සියලුම ගවේෂණය කරේ මම තනියෙන්. ඒවා දකිනකොට ලෝකයේ විවිධ අපේ මීවන පාලන ශ්‍රී ධම්මලංකාර හිමියන් ගයාහන්ද ගැලුම් ලහරා මේවා ලෝකේ යනකොට හරි සතුටින් බලන් ඉන්නවා. නමුත් බොහෝ අයට
ඒ මුල් අයට මාව අමතක වීම පොඩි කතාවක්. ඉන්නේ නිසා කලකිරීමක් තියෙනවා සමස්ත ජනතාව පිළිබඳව. දැන් මම මෙතුමාට දවසක් මේ ළඟදි දවසක් කතා කරද්දී පාදයේ යම්කිසි වේදනාවකින් තුවාලකින් මෙතුමා පෙළෙන්නේ. ඉතින් මම කියන්නේ මේ වගේ දෙයක් වෙද්දී බෙහෙත් ටිකක් ගන්න, මෙතුමාව බලාගන්න, මෙතුමාගේ සියලුම දේවල් කැප කරලා මේ ඉතිහාසය හොයනවා. මේ හෙළයන් වෙනුවෙන් කරන්නේ, මේ යක්ෂයන් වෙනුවෙන් කරන්නේ, මේ නැවත මේ වැළලුණු යක්ක පරපුර, හෙළ පරපුර මේ ලෝකෙ මේ ලංකාව තුළ දායාද කරන්න, පිහිටවන්න තමයි මෙතුමා මේ සියල්ලම කරන්නේ. අන්තිමට අද ඉතුරු වෙන්නේ මෙතුමාට මගේ ආදරණීය බිරිඳ විතරයි. එදත් හිටියේ බිරිඳ විතරයි, බිරිඳ තමයි මේ සියල්ලට මුදල් වියදම් කරේ. අදත් ඉන්නේ බිරිඳ විතරයි ඉතුරු වුණේ. අපි ඉතිහාසය ගැන ඉගෙන ගන්න එක පොඩ්ඩක් පසෙකට දාලා මේ ඉතිහාසය ගැන හොයන්න තමන්ගේ ජීවිතේ කැප කරපු මේ වගේ පුද්ගලයන්ට අද මේ තැනද සමාජය හිමිලා තියෙන්නේ කියන එක මට එන ප්‍රශ්නයක් ඇත්තරම. ඉතින් එතනින් ඉස්සරහට අපි ධනුෂ් බ්ලොග්ස් හරහා හෝ වේවා වෙන දෙයක් හරහා හෝ වේවා මේ ඉතිහාසය මොන ඉතිහාසයද අපි පෙන්වන්නේ? මෙච්චර ඉතිහාසයක් මෙතුමා පෙන්වලා තියෙනවා, මෙච්චර සෙල්ලිපි ගාණක් පෙන්වලා තියෙනවා, මේ පොත් ලියලා තියෙනවා. ඉතින් මේ ඉතිහාසය එළිවෙලා ඉවරයි. ඇත්තරම අපි මේ දැන් වීඩියෝ කරද්දි මේ ඉතිහාසය එළිවෙලා ඉවරයි. ඔබතුමා ඉතිහාසය එළි කරලා ඉවරයි. ඔව්, දැන් පෙර අප්‍රේල් මාසෙදී ගිය වසරේ මේ ගැන සාකච්ඡා 2020 ලියලා ප්‍රකාශ කරේ නැතුව හිටියා පොලිස් සටහනක් දාලා. මට හිතුණා 2018 මේක එළි කරන්න ඕනේ කියලා පෙරිය කඩුව. ඉතින් අප්‍රේල් මාසේ පෙබරවාරි තමයි පොඩි පොඩි පෝස්ට් දදා ඉඳලා පෙරිය කඩුව ගැන හොයන්න කියලා කට්ටිය දැම්මා. ඉතින් ඒකට කාටවත් බැරුණා. ඉතින් ඒවා හොයන්න පස්සේ මම ගිහිල්ලා මම ඒවා ළමයි දෙන්නේ තුන්දෙනෙක්ගේ උදව්වෙන් කරේන් ගිහිල්ලා කරවල් වල එළිලා ගිහිල්ලා මම කකුල අමාරු නිසා හැර මිටික ගහ කොහොම හරි ඉතින් මම එළි කළා දෙයක්. ඊට පස්සේ බොහෝ අය ආව මාව හොයන්න, රජයේ ඉහළම පුටුවල ඉන්න අය තාම මාව හොයාගෙන. නමුත් ඒගොල්ලෝ එහෙමම නැවතුණා. ඒගොල්ලෝ ඒ කියලා බලාගෙන ඉන්නවා. මේ අද තමයි අන්තිම දවස ඉඳින දිලා තියෙන්නේ. එතකොට මම කියන්නේ මෙහෙමයි, මම ගිහිල්ලා දැන් කියන්නේ මම සමාජයට මම මේක පෙන්වනවා කියලා වෙන වෙන දේවල් පෙන්වන්නේ නැහැ. මම දැන් පෙන්වනවා කියන්නේ මේක කෙලිම පෙන්වනවා. මට කාවත් රවට්ටන්න උවමනාවක් නැහැ. මිනිස්සු රවට්ටන්නවත් වන්දන්නවත් උවමනාවක් නැහැ. මෙන්න මේක මෙතන තියෙනවා. මේ රාවණතුමාගේ අම්මගේ සෙල්ලිපිය මේක. මෙන්න මෙතන තියෙනවා. මෙන්න රාවණතුමාගේ ගුවන් යානාව මෙතන තියෙනවා. මේ ඒ ගුවන් යානා හදපු නිර්මාණ ශිල්පියා මේ ඉන්නේ කියලා ඒවා ඒ ලිඛිත ලේඛන සහිතව අද රවුණු 7700ක් වගේ පැරණි යුගයේදී ලියපු අක්ෂරත් එක්කම පෙන්වන්න තියෙනවා. අපිට විශාල අභාගයක කාරණා වුණේ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයේදී මිහිඳු හාමුදුරු ලංකාවට අක්ෂර මාලාව ගෙනල්ලා හඳුන්ලා දුන්නා කියන මතයත් එක්ක 80%ක් විතරම ඒ මතේම ඉන්නවා. නමුත් දැන් රාජසෝමදේ මහත්මයා මේවා කදාගෙන යනවා. ඉතින් එතුමාගේ පරිශන කටයුතු නැත්ත පහුගිය දවස්වල. ඉතින් අන්නේ වගේ බාධක මැද මේවා කරනවා. මෙන්න මේක තමයි තියෙන සම්බාධකය. මොකද්ද? මිහිඳු හාමුදුරු අක්ෂර මාලාවක් ගෙනාවගෙන. නමුත් කකුසඳ බුදුහාමුදුරන්ගේ, කාශ්‍යප බුදුහාමුදුරන්ගේ, කොණාගම බුදුහාමුදුරන්ගේ, රාවණතුමාගේ, පලිකද, විෂ්ණු වගේ ඉහළ සිව දෙවියෝ වගේ ඉහළ චරිත මේ ඔක්කොම රජවරු. ඊටත් එහා දනුෂ්ක කියන්න ඕනේ සුරාසුර යුද්ධය ගැන කතා වෙනකොට සුර රජතුමාගේ පුතෙක් ඉන්නවා ගුවන් යානා රියදුරේ. එයා කරපු සෙල්ලිපියක් ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ කොටමුදුනක රජමහා විහාරයේ තියෙනවා. මේ සියලුම සෙල්ලිපි මහාචාර්ය සෙන්නපාරණ තම ප්‍රමුඛ සුද්ධ කණ්ඩායම විකෘති කරලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකයි අපිට මේ තියෙන ගැටලුව. අනිවාර්යෙන් මේ විකෘති කරපු ඉතිහාසයේ යලි ගොඩනගන්න තමයි මෙතුමා උත්සාහ කරේ. එයා ගමනේදී අද ඔබට පේනවා ඇති මෙතුමා ඉන්න තත්ත්වේ. එතකොට මේ ඔබට දායාද කරන්න ගිය මේ උරුමය වෙනුවෙන් තමයි අද එතුමාට මේ දේ උරුම වෙලා තියෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ මෙතුමා ඉන්න ඕනේ මෙතන නෙවෙයි. මේ ඉතිහාසයේ හෙව්ව මේ නිධානය හොයලා මතු කරපු මෙතුමාට දෙන්න ඕනේ තැන මේක නෙවෙයි. ඒක තමයි අපි ලොවට හඬගා කියන මේ වීඩියෝ එක කරන්න හේතුනේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති පොඩ්ඩක් අපි මුලට යන් ඔබතුමාගේ මම මේ ජීවිත කතාව චුට්ටක් අහන්න. මම තප්පරයක් දෙන්න ඔබතුමා කතාවට කලින්. විශේෂයෙන් මේ ඉතිහාසයේ කතා කරන්න ගිහිල්ලා මම මට ගෞරව නාමයක් හම්බෙලා තියෙනවා පිස්සා කියලා. තව අගලක් කැල්ලක් තියෙනවා පිස්සු හොයන්න දාලා. එතකොට ඊළඟට මේ වෙනුවෙන් මම මේ වැලිකඩ හිල ගෙදර මැගසින් බන්ධනාගාරය සහ අංගුණ රෝහලේ හිටියා. මේ හරහම සිද්ධවෙච්ච සිදුවීමක් හරහා කෑගල හිල ගෙදර හිටියා. ඒක විශේෂම කියනවා මේ වෙනුවෙන් දවස් 14 දෙකක්
මැගසින් බන්ධනාගාරයේ කෑගල්ලි බන්ධනාගාරයේ හිටියා 2014 කියලා කියන්නේ ඉතිහාසය කතා කරලා. ඉතිහාසය කතා කරලා. ඔව් මගේ පුද්දලිකව පරම්පරාවෙන් ආපු ගමේ දිද සමර කිරි කපාගෙන හිටියා නම් මට මේ මුකුත් නෑ ෂොක් වෙන යන්තම් කාලා බිලා නෑ ඉන්න පුළුවන් මොකද වත් විදිර කො අපිට සියලුම දේවල් තියෙනවා. ඉතින් ඒ වගේම තව එකක් කියන්න මේ රාවණ ඉතිහාසය කතා කරන බොහෝ අයගේ ප්‍රකාශයන් සහ පොත්පත් ලියකියවිලි මගෙන් අවසර අරගෙන ලිඛිතව ලියපු බොහෝ ලංකාවේ කතුවරු ඉන්නවා. ඒගොල්ලන්ට ඒ හරහා ඒගොල්ලෝ යනවා. මම ඉතින් අපහාස කරන්නේ නැහැ. ඒ නිසා මේ මට පිස්සු කියලා කියන්න එපා. ඔය හුඟක් අය ලියපු කතුවරුගේ මගෙන් අවසර අරගෙන ගත්ත ලිපි ලියකන ඔක්කොම මං ගාව තියෙනවා. ඉතින් ඒක ඔක්කොම මම මැරිචිලා සමාජගත කරන්න කියලා මම අදාළ ළමයි දෙන්නට දීලා තියෙනවා. එතුමාගේ අවසාන ඉල්ලීම ඒ වචනේ එතුමාට පාවිච්චි කරන්න එපා. මොකද ඔබ සමහරක් විට මහා රාවණයන් ගැන පොත් කියවලා ඇති. ඒ සමහරක් විට ඒ විස්තර එතුමා ලබා දීලා ඇති. ඒවා එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා නැති වුණත් එතුමාගේ කරන අවසාන ඉල්ලීම මාතුබෙන් කරන්න කැමති මෙච්චර දෙයක් මේ හෙළයන් වෙනුවෙන් කරපු එතුමාට ඒ විදිහට කතා කරන්න එපා. අපි ඔක්කොම මේ හෙළ ඉතිහාසය ඕයි නම් අපි ඔක්කොම එකමුතු වෙමු. එකමුතු වුණොත් අපිට මේක ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව අපි කල්ලි කල්ලි හැදුනොත් එහෙම මේක නිකන් අර දේශපාලනේ වගේ වෙනවා. එක එක තැන්වලට කල්ලි කොටු වුණාට පස්සේ මේක ගොඩ ගන්න බෑ. ඉතින් මෙතුමත් එක්ක මේ මෙතුමා ගත්ත ඒ දැනුම ඔබට දායාද කරගන්න ඕන නම් ඒ කිව්ව විදිහට ඒ කරපු ඉල්ලීම් ටිකත් එක්ක අපි ඒ ගමන යන් කියන ආරාධන කරන ගමන් අර ඉල්ලීම මමත් ඔබෙන් කරනවා. ඒ වචනේ පාවිච්චි කරන්න එපා. මොකද අපේ වැඩිහිටියෙක් අපේ රටට දායාද කරපු පුරාවිද්‍යා ගවේෂකයෙක් එතුමා තමන්ගේ ජීවිතේම සියල්ලම කැප කරලා අද මෙහෙම කුලියට ගෙදරක ඉන්න වෙලා තියෙන්නේ රට වෙනුවෙන් දෙයක් කරලා. එහෙම කෙනෙක්ට ඒ වචනේ පාවිච්චි කරන්න සම්පූර්ණ මේ ලංකාවේ ජනතාවට සෙල්ලිපි කියවන පතල්ලි මේ මම ඒකයි. මේක කවුරක් හරි ඉන්නවා නේද ලංකාවේ. එහෙම දීපු කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වුණාට කමක් නැහැ. ලංකාවේ සමස්ත ජනතාවට සෙල්ලිපි කියවන පොතල් ලිව්වේ මම. ඒත් ඔබතුමා ගාව තියෙන අර කෝකකත්වයේ මුකුත් නැතුව මේ දැනුම දෙන්න ඕනේ. කෝටි ගානක මම මේ පොත ලස්ස ගානක් ගහ මම ගහ මම නොමිලේ දුන්නේ මේ ඔක්කොම. ඔව්. කිසිම කෙනෙක්ගෙන් මේ පොත් විකුණ සල්ලි අරන් නැහැ මම. ඒකයි ඔබෙන් මේ ඉල්ලීම් ටික කරන්න එකයි මම හිතන්නේ මේ වීඩියෝ එක බලන බුද්ධිමත් ඔබට වැටහෙවි දැනෙවි. අපි කිසියම්ම දුරකථනංකයක් මේ සඳහන් කරාට කමක් නැද්ද ඔබතුමාට සම්බන්ධ වෙන්න කැමති මේ ඔබතුමා මේ කියන දේවල් ඉල්ලීම් ඉටු කරන්න කැමති කාට හරි ඉදිරිපත් වෙන්න එහෙම කැමති නම් අපි දුරකථනංකයක් ඉදිරිපත් කරමු. දුරකථනංකය සහ මගේ දුරකථනංකයයි ඔව් මේ පාරන දුරකථන බෝන් එක වැඩ කරන්නේ නැහැ. දුරකථනංකයයි ගෙදරටන පාරයි ඔක්කොම අන්තර්ජාලය දාලා තියෙන්නේ. දැන් මේ මගේ නම ජයරත්න පදරාජ් කියලා ගහපු ගමන් ගෙදරට මම Google Map එක දාලා තියෙනවා. ඔව්. ගේ ගමට මෙනවා ගේට අල්ලපු කුඹරගාව නවතින්න පුළුවන්. ඔව්. එතනින් කායින් හරි යවුවා නම් අනිවාර්යෙන් එයා පෙන්නනවා ගෙදරන්න කියලා. ගේ පෙන්නනවා. තාම පාර හැදිලා නැති හින්දා. ඔව්. ඒකත් ආවිදෙදි 3-4 පාරක් යනකොට හරි ආවි. ඊළඟට දුරකථන අංකෙත් අන්තර්ජාලය දාලා තියෙන්නේ මේ. ඔව්. අපි නැවතත් අපි වීඩියෝ එකක් නුත් දාන්න දුරකථන අංකෙ. 0.70යි 390යි 28යි 35. ඉතින් මේක නම්බරේ දැම්මයි කියලා මේ නොදන්නයි මේ මට මේ කතා කරන්න එපා. මම ෆෝන් එක ගන්න නැහැ. මේ වෙන ළමෙක් ගන්න මම කතා කරන්න නැහැ. මොකද මට කයකව කතා කරන්න උම නැහැ. අනිවාර්යයෙන්. නිකම් මේ කතන්දරය අහන්න අපිට උදව්වක් කරනවා නම් උදව්වක් කරන්න එච්චරයි. එච්චරයි. ඒ ඉල්ලීම තමයි කරන්නේ. අර වචනේ පාවිච්චි කරන්න එපා එතුමාට. ඒ වෙනුවට ගෞරවයක් එතුමාට අවශ්‍යයි. සමාජයෙන් ඒ ගෞරවය ඇති විය යුතුයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඒ වෙනුවෙන් ඔබ එකමුතු වෙන්න එකෙක් වගේ නැගී සිටින්න මේ හෙළ ඉතිහාසය වෙනුවෙන් කියන ඉල්ලීම මම එතුමා ළඟ ඉඳන් ඔබෙන් කරනවා. එමනම් ආයුබෝවන්. ඔබතුමාටත් බේවෙන්න ස්තුතිවන්ත වෙනවා.